රජයේ සේවකයෝ වැටුප් පැටි ගන්න 25ක් නෙමෙයි 105ක් කියලා රයිල් වික්‍රමසිංහ කියන්නේ කොහොමද? සල්ලි නැහැ. හැබැයි දැන් 25කින් ඉලක්කම දාලා තියෙනවා. ඒ මොකද? එයා දන්නවා ඊළඟට එයාට යන්නේ මිනි විපක්ෂයට අනුරයි සානායක ජනාධිපති වුණාම ජනවාරි මාසෙ ඉඳලා වැටුප් 25කින් වැඩි කරපන් කියලා සටන් පාඩ ගේන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ දැන් හදන්නේ ජනාධිපතිවරණ ඉඳගෙන විපක්ෂයට ගිහිල්ලා සටන් පාඩ හදාගන්න. ශුවරකටම නාම රාජපක්ෂ. අද අපිට පේනවා සමීර සහෝදරයා කිව්වාගේ අපේ රට මෙතෙක් පාලනය කරපු පාලක පන්තිය හැමදාම කරේ එකට එකතු වෙලා හොරකම් කරලා දෙකට බෙදලා ඡන්දිල්ලන. ඔබ අපි කවුරුත් දන්නවා එහෙම ඒගොල්ලෝ හැමදාම එකට එකතු වෙලා හොරකම් කරනවා. ඒකට පක්ෂ ભેදයක් නැහැ. ආගම් ભેදයක් නැහැ. ජාති ભેදයක් නැහැ. භාෂා ભેදයක් නැහැ. ඒගොල්ලන්ට හොරකම් කරන්න උනාම ඒගොල්ලෝ හොඳ ලස්සනට එකට බෙදුවා. හැබැයි ඡන්දේ ආවට පස්සේ දෙකට බෙදිලා බොරුවට රණ්ඩු වෙලා ගහගෙන ඡන්දේ කරනවා. මේ පාර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ කවුද කියලා දැන් මේ රටේ ජනතාව අඳුරගෙන තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මොන පැත්තෙන් මොන පැත්තට පිල් මාරු කරත් ජනතාව දන්නෝ මෙයා ඉන්නේ කොයි කඳවුරේද කියලා. ඒක හොඳටම ඔප්පු කරපු කෙනා තමයි රාජපක්ෂ කඳවුරේ ඉන්න කණ්ඩායම. අපි දැක්කා බඳුළු ගුණවර්ධන රනිල් වික්‍රමසිංහ එක්ක යනකොට බඳුළු ගුණවර්ධන කියනවා මම මහින්ද රාජපක්ෂට ආදරෙයි හැබැයි රනිල් එක්ක යනවා කියලා. රාජිත සේනාරත්න රනිල් ළඟට යනකොට කියනවා මම සජිත් ප්‍රේමදාසට ආදරෙයි හැබැයි රනිල්ට ඊට වඩා ආදරෙයි. එතකොට ජනතාවට තේරෙනවා මේ මොකද්ද මේ ආදරෙයි කියන්නේ කියලා. ජනතාව මෙච්චර කාලයක් විශ්වාස කරා නම් මේගොල්ලෝ ගැන අබමල් රේණුවක් හරි මේගොල්ලෝ ජනතාව වෙනුවෙන් ජමක් කරයි කියලා දැන් අපේ රටේ ජනතාව ඒක තේරුම් අරන් තියනවා. ඒගොල්ලෝ එහෙම නෙමෙයි. ඒ නිසා අද මේ රට මේ ජනාධිපතිවරණයට එනකොටම මේ ජනාධිපතිවරණය පාලකයින්ගේ නැකතකට ආපු ඡන්දයක් නෙමෙයි ජනතාවගේ නැකතට ආපු ඡන්දයක්. ඒකද පාලකයා උත්සාහ කරේ විතරම මේ ඡන්දේ කල් දාන්න. ඔබට මතකයි රනිල් වික්‍රමසිංහට ඡන්දේ නැතුව ජනාධිපතිකම අවුරුදු 5කට 10කට දෙමු කියලා යෝජනා වුණා. ඡන්දේ ආවට පස්සේ රනිල්ගේ ගෝලියෝ ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණේ ප්‍රස්තන් ඉදිරිපත් කරලා ඡන්දේ කල් දාගන්න උත්සාහ කළා. මොකද ඒ සියල්ල කෙලවර කරලා දැන් සැප්තැම්බර් 21 මේ රටේ නවවන ජනාධිපතිවරයා තේරීමේ නැතිවරණ ඇවිල්ලා තියෙනවා. ඒ නැතිවරණ 39 දෙනෙක් තරග කළාට අපි දන්නවා කඳවුරු දෙකයි තියෙන්නේ. එකක් ජනතාවගේ කඳවුර, අනික හොරුන්ගේ කඳවුර. ජනතාව ඉන්න එක පැත්තක, හොරු ඉන්න අනිත් පැත්තක. දෛතාර පැහැදිලි මේ කඳවුරු දෙකේ සටනට අද විශේෂත්වයක් තියෙනවා. ජනතාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඉන්නේ. සමාන අදහස් තියෙන, සමාන උමනාවක් තියෙන, සමාන දැක්මක් තියෙන ජනතාව අද එක පැත්තක එකතු වෙලා කියනවා, එක රාශි වෙලා කියනවා, ස්වේච්ඡාවෙන් කඳවුරක් නිර්මාණය වෙමින් තියෙනවා. ඒ තමයි AKD වින් කඳවුර. අනුර දිසානායක ජයග්‍රහණය කිරීම සඳහා වෙච්ච කඳවුර. ඒ කඳවුර නියෝජනය කරන්න අපි දන්නවා අරගලයක් එක්ක, අරගලේ ඉන්න සිවිල් ක්‍රියාකාරකින් හැටියට, සමාජ ක්‍රියාකාරකින් හැටියට වැඩපිළිවෙලක් යෝජනා කරලා තියෙනවා. චමීර පෙරලා සහෝදරයා ඒක අපිත් එක්ක උසහාකච්ඡා කළා. අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා චමීරවදී වෙන සිවිල් අරගලකරුවෙක් තනි අරගලයක් කරන ගමන් ඒ අරගලේ තියෙන සාධනීය ගති ලක්ෂණ සියල්ල අපිත් එක්ක එකතු කිරීම ගැන. අපේ තේමාව බොහෝසත් රටක් ලස්සන ජීවිතයක්. ඔබේ තේමාව පුද්ගල ස්වයං පෝෂණය, සාමූහික සන්තුෂ්ටිය. බලන්න කොච්චර සමීප ගැළපීමක් තියෙනවද. මොකද අපිට මේ රට හදන්න නම්, මේ රට පොහොසත් කරන්න නම් තනි මිනිසුන්ට ඒක කරන්න බෑ. තනි මිනිසුන්ගේ අරගලයකින් ඒක කරන්න බෑ. අපි ඒක දන්නවා පුනරුද යුගයක් හැටියට අපි අඳුරන්නේ ඒකයි. මේ යුගය පුනරුද යුගයක් වෙන්නේ තනි තනි මිනිස්සු අරගල කරපු ඉතිහාසයක් තියෙනවා. ආර්ථිකයේ ශ්‍රේෂ්ඨිය අරගල කරලා තියෙනවා, දේශපාලන ශ්‍රේෂ්ඨිය අරගල කරලා තියෙනවා, විවිධ සොයා ගැනීම් වලින් අරගල කරලා තියෙනවා. හැබැයි උන්ට ජයග්‍රහණය කරන්න බැරි වුණා. අපි දැක්කා ලංකාවට විදුලි බලය බලශක්තිය ගේන්න යෝජනාව ගෙනාවේ සලස්ම ඉදිරිපත් කළේ විමල සුරේන්ද්‍ර මහත්මයා. ලක්ෂපාන බලාගාරයේ ඉදිරිපිටින් ඒ සලස්ම තනි පුද්ගලයෙක්ගේ සලස්මක් නිසා අවුරුදු 25ක් වුණ එක පස්සට දාලා තමයි ආයෙත් ගෙනාවේ. අපට සාහිත්‍ය ශ්‍රේෂ්ඨයට දැක්මක් හදන්න නව ගමනක් ගෙනියන්න මාර්ටින් වික්‍රමසිංහයා, අධ්‍යාපනයේදී කන්නංගර මහත්මයා, සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේදී සේනක බිබිල මහත්මයා විවිධ අරගල කළා.
දේශපාලනේ දිත් එහෙම එන්එල් පෙරේරා මහත්තයා සහෝදරයා එන්එල් පෙරේරා එස්.ඒ. වික්‍රමසිංහල රෝණ විජේවීර වෙණි අය හැබැයි ඒ තනි තනි අරගල සාමූහික අරගලයකට ගේන්න ඕන වෙලා තියෙනවා වර්තමානයේ චමීර කිව්වාගේම ඉහළින් තියෙන දූෂිත ප්‍රභු කල්ලියක් මෙරට පාලනය කරන නිසා ඒ නිසා ඒ දූෂිත ප්‍රභු කල්ලියයි අපේ සමාජයේ තැළෙන පොඩියන පෑගෙන වැඩ කරන නිර්ප්‍රභු සාමාන්‍ය මිනිස්සු අතර සටනක් මේ තියෙන්නේ ඒ දූෂිත ප්‍රභු සංස්කෘතිය දූෂිත ප්‍රභු කල්ලිය ඔවුන්ගේ දේශපාලන බලය මේ ගමේ ජීවත් වෙන වතුකරේ ජීවත් වෙන දීවර වැඩපොලේ ජීවත් වෙන කම්කරුවා ඇතුළු හැම දෙනාම අද සාමාන්‍යයෙන් දූවිලි බවට පත් කරමින් තමයි මේ සූරා කෑම කරගෙන යන්නේ අන්න ඒකට එරෙහි සටනක් මේ තියෙන්නේ ඉතින් අපි ඔබ හැම එකතු වෙලා මේ අරගලේ ජයග්‍රහණය කරන්න ඕන නැවත අපේ සමාජයට අලුතෙන් හිතන්න මේ ලොක් කරලා තියෙන වහලා තියෙන මේ හිර කරලා තියෙන ආර්ථිකයේ අරගන්න මේක විවෘත කරගන්න මේක සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ ලැබෙන සාමාන්‍ය ජනතාව ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට එකතු වෙන තැනකට ගේන්න අපි ඉස්සෙල්ලම මේ දේශපාලන අරගලේ ජයග්‍රහණය කරන්න ඕන ඒ දේශපාලන අරගලේ ජයග්‍රහණය කරන්න විවිධ සටන් අපට තිබුණා 2022 දී ආරම්භ කරපු ඒ නැගිටීම ජනතා නැගිටීම ජන අරගලය එක මොහොතක් ඒ ජන අරගලයට හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් මේ පාලනය පන්නන අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද විවස්ථාවේ තිබිච්ච සිතුරක් පාවිච්චි කරලා රාජපක්ෂ කල්ලිය රනිල් වික්‍රමසිංහ ගෙනල්ලා ජනාධිපතිතුමාගේ වාඩි කරගත්තා. ජනාධිපතිතුමාගේ රනිල් වික්‍රමසිංහ වාඩි කරනකොට රනිල් වික්‍රමසිංහට තිබුණ එක්සත් ජාතික පක්ෂයට තිබුණ මේ රටේ එක මන්ත්‍රී ධූරය. එක මන්ත්‍රී ධූරය ජනාධිපති කරා මං හිතන්නේ ලෝකේ එකම රට ලංකා. එක මන්ත්‍රී ධූරය ජනාධිපති කරපු ලෝකේ එකම රට ලංකාව එහෙම කරලා ඒගොල්ලෝ කරේ මොකද්ද? ඒගොල්ලෝගේ අර දූෂිත හොරකම් ගනුදෙනු ටික වහගත්තා. හැබැයි ඒගොල්ලෝ කල්පනා කරේ නෑ එහෙම හැමදාම ඉන්න පුළුවන් කියලා. එහෙම හැමදාම ඉන්න බෑ කියලා. ඒ නිසා ඒගොල්ලෝ සිද්ධ වෙලා තියෙනවා දැන් මහ පොළොවට බහින්න. මහ පාරට බහින්න. ජනතාව අතරට එන්න. ජනතාව අතරට එනකොට ඊ රාජපක්ෂලා එදාගත්ත රනිල් වික්‍රමසිංහ රජ කරගෙන හොරකම රකගන්න ක්‍රමේ මේ රටේ මහ ජනතාව අනුමත කරන්නේ නැහැ. රාජපක්ෂ කණ්ඩායමත් එක්කම රනිල් වික්‍රමසිංහත් එක්කම ඔහු ආරක්ෂා කරන හොර නඩයත් එක්කම දැන් එය බලවා හරින්න තමයි ජනතාව ලෑස්ති වෙලා ඉන්නේ. ඒ අතුගාදාන ඒ පරාජය කරන ඒ දූෂිත ප්‍රභු කල්ලිය පරාජය කළා සාමාන්‍ය පන්තියේ ජනතාවට බලය ලබා ගන්න එළබෙන සුබ නැකත තමයි සැප්තැම්බර් 21 ඇවිල්ලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා ඒක මේ රටේ ජනතා අරගලේ ජයග්‍රහණයේ මොහොතක්. නම් මොහොතක් කියලා කිව්වේ මොකද? ඊට පස්සේ තමයි ඔබ මේ ලියවිල්ලේ සඳහන් කළ දෙන ආකාරයටම සැබෑ මහජන අරගලේ පටන් ගන්න. මේ රටේ ජනතාව අපට මහජන ආණ්ඩුවක් ජනතා ආණ්ඩුවක් එක්ක ජීවත් වෙන්න වෙනා වගේම මේ ජනතා ආණ්ඩුව පරාජය කරන්න තියෙන කුමන්ත්‍රණ පරද්දන්නත් අපට එකතු වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒක හොඳටම තේරෙනවා. දැන් මේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ තීරණය කළ ඉවරයි විපක්ෂයට යන්න. රනිල් වික්‍රමසිංහ තීරණය කළ ඉවරයි විපක්ෂයට යන්න. ਉਹ පරාජය බාර අරගෙන ඉවර බව ඊයේ පෙරේදා කරන ප්‍රකාශ වලින් පේනවා. දැන් රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාවට 125කින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි ගන්න තීරණය කළා. දැන් ගැසට් එකක් ගහලා තියෙනවා. රජයේ සේවකයන් හිනා වෙනවා ඒකට. මේ පළාත් පාලන ඡන්දය තියන්න ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න සල්ලි නෑ කියලා බලාත් පාලන ඡන්දේ කල් දාපු රනිල් වික්‍රමසිංහ දැන් රජයේ සේවකයින්ට 125කින් වැටුප් වැඩි කරන්න හදනවා. දැන් ඕක මේ ඡන්දේ නැති කාලේ කරන්න ගියා නම් මොකද තර්කෙන්නේ? වැඩ කරන ජනතාව රජයේ සේවකයෝ වැටුප් වැඩි කරන්න 125ක් නෙමෙයි 105ක් කියලා නම් රනිල් වික්‍රමසිංහ කියන්නේ කොහොමද? සල්ලි නෑ. සල්ලි නෑ කියලා. හැබැයි දැන් 125කින් ඉලක්කම දාලා තියෙනවා. ඒ මොකද? එයා දන්නවා ඊළඟට එයාට යන්නේ විපක්ෂයට අනුරසානායක ජනාධිපති වුණාම ජනවාරි මාසෙ ඉඳලා වැටුප් 125කින් වැඩි කරපන් කියලා සටන් පාඩ ගේන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ දැන් හදන්නේ ජනාධිපතිවරණ ඉඳගෙන විපක්ෂයට ගිහිල්ලා සටන් පාඩ හදාගන්න. ෂුවරකටම නාමල් රාජපක්ෂයි සජිත් ප්‍රේමදාසයි රනිල් වික්‍රමසිංහටයි එකතු වෙලා සටනක් තියෙනවා ජනවාරි මාසේ. මම යෝජනා කරා 125ක් මම ජනාධිපති කරා නම් ඒක දෙනවා, දැන් අඬු කුමාරය ඒක දෙන්න කියලා සටන් පාඩයක් කෙල්ල ගන්න තමයි දැන් මේ හදන්නේ. ඒ කියන්නේ ජනාධිපතිවරණයදීම විපක්ෂයට යන්න ලෑස්ති වෙනවා. ඒක අර පොදු ජන පෙරමුණේ කට්ටියක් කියනවා. දැන් අඬු කුමාර ජනාධිපති වුණාම
ඡන්දේ විරුද්ධව දෙන අයට අන්ද කුමාරට ඡන්දේ නොදෙන අයට ගහයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ගහයි කියන කතාව එසේ වෙතත් නේද අන්ද කුමාර ඉසහානායක දිනයි කියන එක පිළිගන්න ඉවරයි. ඉතින් අපි මෙරට ජනතාවට කියනවා අපි එක අබවල් රේණුවකින්වත් වචනකින්වත් අපට විරුද්ධව ඉන්න කෙනාටවත් ඡන්දේ නොදෙන කෙනාටවත් හානියක් කරදරයක් සිද්ධ වෙන්න ඉඩ තියන්නේ නැහැ. මේ මැතිවරණයෙන් පස්සේ ලංකා ඉතිහාසයේ තියෙන සාමකාමීම ප්‍රජාතන්ත්‍රවාදීම මැතිවරණ බවට මේ මැතිවරණය පත් කරනවා. ඒක දැනටමත් පේනවා. දැනටමත් ඒක පේනවා. මොකද මේ මැතිවරණයේ ජනතාව එක කඳවුරක ඉන්නේ. ජනතාව ගහගන්නේ නැහැ. ඔබ දැක්කද ජනතාව මේ මැතිවරණය ගහගන්නේ? UNP ශ්‍රී ලංකා JVP අරගෙන කියලා ભેදෙන්නේ නැහැ. මොකද ජනතාවට තියෙන සටන තියෙන්නේ දැන් අර මේ මෙච්චර කාලයක් ජනතාව රවට්ටපු ඒ දූෂිත ප්‍රභු කල්ලියත් එක විතරයි කියලා මෙරටේ ජනතාව තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන් අපි සටන ජයග්‍රහණය කළ ඉවරයි. ඒක නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ගැනීම තමයි සැප්තැම්බර් 21 තියෙන්නේ. අන්නේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරගත්තට පස්සේ මෙතනට එකතු වෙලා ඉන්න ඔබ අපි හැම දෙනාටම ඒ වගේම මෙතනින් එළියේ ඉන්න අය ලංකා වෙනුවෙන් දේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් අපේ රටට ආවේ නැති මේ රට එපා වෙලා දාලා ගිය බුද්ධිමතුන් උගතුන්ට සියලු ආගමික නායකයින්ට මුළු මහත් ප්‍රජාවටම ආසියාවේ දිදුලන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කරන්න නැවත අපේ රටේ කොන්ද කඩාපු මිනිස්සු නැගිටලා අරගල කරන්න සටන් කරන්න ජනතාව ජීවත් වෙන්න සටන් කරන අරගලය සාර්ථක කරලා ඇත්තටම ඔබත් අපි බලාපොරොත්තු වෙන මේ ලියවිල්ල ඉදිරිපත් කළ තියෙන ආකාරයටම සාමූහික සන්තුෂ්ටි තනිදනි පුජ්‍යලයින් පුජ්‍යලිකව ජයග්‍රහණය ලැබුණා නෙමෙයි සාමූහික සමාජයක් විදිහට ජයග්‍රහණය ලැබලා මේ රටේ දුක් විඳින ජනතාවට ගුණාත්මක ආහාර වේලක් දෙන්න හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් දෙන්න දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න අපි මූලික කටයුතු බවට පත් කරගන්න. ඒක ඔබ මේ ලියවිල්ල සඳහන් කළා තියෙනවා. මේ ඒ සඳහා අරගල කරමු. ඒ වගේම හොඳ ජීවිතයක් හොඳ විවේකයක් හොඳ විනෝදයක් සතුටෙන් ජීවත් වෙන සමාජයක් අපි නිර්මාණය කරමු. අන්නේ සතුටෙන් නිර්මාණය කරන සමාජයක් කියලා තමයි පුජ්‍යලේ පොසත් කියලා කියන්නේ. පොසත් කියලා කියන්නේ ආර්ථිකෙන් විතරක් නෙමෙයි. පොසත් කියන්නේ සිතුවිලි වලින් පොසත් වෙන්න ඕන. අවබෝධයෙන් පොසත් වෙන්න ඕන. දැනුමින් පොසත් වෙන්න ඕන. ඒ සියල්ල ඇති කරගන්න පුළුවන් සාමූහික සමාජයක් අපි නිර්මාණය කරමු. ඒ සඳහා පළවෙනි පියවර හැටියට අපි මේ අරගලේ ජයග්‍රහණය කරමු. විශේෂයෙන්ම මේ ලියවිල්ල ඔබ සඳහන් කළ තියෙන ආකාරයටම ඉතා පැහැදිලි ලෙසම අපි නේද වටිනාකම් එකතු කරන සාමූහික වටිනාකම් එකතු කරන දයානුකම්පාව සැලකිල්ල දයාව පරාර්ථකාමීත්වය ත්‍යාගශීලීත්වය වැනි ධනාත්මක වටිනාකම් ඇති සමාජයක් අපට තිබුණා. අන්නේ සමාජයේ යලි ගොඩනගන්නට අපි ඔබ හැමදෙනාම වැඩ කරමු අරගල කරමු. ජාතිවාදී පරද්දලා ආගම්වාදී පරද්දලා සමාජ සමානාත්මතාවය ජයග්‍රහණය කරවන අරගලයට දායක වෙන්න ඒ සඳහා අත්වල් බඳගෙන මේ කියලා ආරාධනා කරමින් මේ සඳහා මට ආරාධනා කරපු ඔබ හැමදෙනාටම නැවතත් ස්තුතිවන්ත වෙමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ඔබ හැමදෙනාටම ගොඩාක් ස්තුතියි. You're watching the Life Traveler Channel.